සුබ දවසක් වේවා සරල YouTube channel එකෙන් ඔබ සාදරයෙන් පිළිගන්නවා ඔයාලට අදම පෙන්වන්න යන්නේ PC machine එකක් සම්බන්ධ වීඩියෝ එක මේකෙන් ඔයාලට machine එකක් හයි කරන විදිය කියලා දෙනවා ඒ වගේ machine එකට අවශ්‍ය කරන කැටි පොඩි හැඳින්වීමක් මේ වීඩියෝ එක තුලින් ඔයාලට ලබා දෙනවා හරි එහෙනම් අපි බලමු වීඩියෝ එක පාඩ පේනවා ඇති මේක තමයි motherboard එක කියලා කියන්නේ මේකට තමයි hard disk කියලා කියන්නේ දත්ත ගබඩා කරන්න මේකේ මේ තමයි RAM එක machine එක speed කරන්න මේකේ මේ තමයි processor එක කියන්නේ මේකෙන් තමයි machine එකේ සියලුම ක්‍රියා සිදු කරන්නේ මොලේ වගේ තමයි මේ තමයි power supply එක දල වශයෙන් අර්ථයක් දුන්නොත් රුධිර සංසරණය වගේ තමයි මේ තියෙන wire මේ තමයි cooling fan එක ප්‍රොසෙසර් එක රත් වෙන නිසා ඒක කූල් කරන්න භාවිත කරන්නේ මේක. ඔයාලා දන්න දේවල් මේවා. කීබෝඩ්, මවුස්, මූසික කියන්නේ මේකට තමයි. ඔයාලට පේනවා ඉතින් motherboard එකක් තියෙනවා. මේවා ගැන මම පොඩි විස්තරයක් කරන්න. මේ තමයි මම පාවිච්චි කරන machine එක. මේක i5 second gen processor එකක් තමයි තියෙන්නේ. මේ board එක VGA එකක් තියෙනවා on board VGA එකක්. ඒ වගේම සවුන්ඩ් කාඩ් එකත් ඔන්න USB පොයින්ට් 6ක් තියෙනවා මේ තමයි ප්‍රොසෙසරේ මේ RAM කාඩ් දෙකක් පුළුවන් VGA කාඩ් එකක් පුළුවන් හાર્ට් හතරකට SATA cable හතරක් තියෙනවා CD ROM එකකට 1.1ක් අයින් කරලා හાર્ට් තුනක් ගන්න පුළුවන් මේ බැටරිය මැෂින් එකේ වෙලාව සම්බන්ධ දේවල් මේකෙන් තමයි හැන්ඩල් කරන්නේ. ඊවට පේනවා ඉතින් මේ තවත් බෝඩ් එකක්. මේ බෝඩ් එකේ ඔන් බෝඩ් සවුන්ඩ් තිබ්බට ඔන් බෝඩ් VGA එකක් නැහැ. අපි ඒක බාහිරව සපෝට් කරගන්න ඕනේ. USB පොයින්ට් 4යි VGA එකක් ගන්න තැන තමයි මේ තියෙන්නේ. මේකෙන් තමයි අපි මොන්ටරේට සපෝට් කරගන්නේ. මේක ගහන්නේ නැතුව අපිට කිසි වැඩක් කරගන්න බෑ. සවුන්ඩ් VGA SSD TV කාඩ් තමයි මේ වගේ සපෝට් කරන්නේ. මේක Intel පර්ණම් බෝඩ් එකක්. මේක XP7 වගේ තමයි සපෝට් කරන්නේ. මේකේ RAM එකක් පුළුවන්. සවුන්ඩ් VGA 1.1ක් තියෙනවා. on board VGA, on sound, USB පොයින්ට් දෙකයි. මේකේ keyboard mouse පොයින්ට් දෙකක් තියෙනවා. මේ බෝඩ් එක කෝටලු බෝඩ් එක. on board VGA on sound USB point අතරයි. sound VGA SSD point තමයි තියෙන්නේ. RAM card දෙකක් පුළුවන්. data cable 3යි. CD ROM එකකට එකක් අයින් කරලා hard 2යි. මේ මවුස් පොයින්ට් එක හැම බෝඩ් එකකම තියෙනවා. හරි බලන්න. මේ තමයි RAM card. බලන්න. මේක CD5. මේ CL3 මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා 128GB වගේ RAM ලංකාවේ නම් 32 විතර තමයි යූස් කරන්නේ. ඒ කියන්නේ හොඳම RAM යූස් කරන්නේ USA Korean වගේ තමයි. RAM වර්ගත් තියෙනවා DDR, DDR2, DDR3, DDR4 ඒ වගේ DDR SDR RAM කියලා වගේ ඒ වගේ වර්ග ගොඩක් තියෙනවා. වාඩ පේනවා ඇති. යට පින් එකෙන් උඩට ගැලලක් ඇතුළට වගේ කැපිලා තියෙනවා. ඒ RAM ඒ බෝඩ් වලට අදාළ විදිහට තමයි ඒ තියෙන්නේ. ඒක ඔයාලා බලලා හදාගන්න. ඒ කියන්නේ ඒක ගන්නකොට බල්ලම ගන්න.
ඔයාල දන්න දෙයක් එහෙම තියෙනවා නම් පහල කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මටත් ආසයි දැනගන්න මේ පරණ VG ටිකක්. මේක VG, මේකත් VG, මේක සවුන්ඩ් කාඩ් එක. මේ සවුන්ඩ් එක වඩ බේනවා ඇති සවුන්ඩ් වොයිස් ජැක් තියෙනවා. මේ VG කාඩ් එක, මේක පරණම කාඩ් එක. මේකත් ඉතින් අර කාඩ් එක වගේම පරණ. මීට වැඩිය 100 500ක් හොඳ VG ඇවිල්ලා දිනා මේ වෙනකොට. GTX GTX R කියලා. ඒ VG වල පෑන් හතරක් විතරලා තියෙනවා. ඒ වගේම ගේමින් වලටම අද වේවා. නැගම් මේ වෙනකොට ඇවිල්ලා තියෙන VG. මේ VG එකෙන් අපි කරන්නේ අපේ මැෂින් එකේ වීඩියෝ එකක් එක්ක ගේමින් ගන්නකොට ගේම් එකේ ක්වොලිටි වැඩි කරන එක. මේවාට පේන්නේ ප්‍රොසෙසර් මංගා පාරන ප්‍රොසෙසර් වගේ තිබ්බා. ඒව තමයි මේ පෙන්නන්නේ ඔයාලට. මේකෙත් Intel Quad Duo Quad කියලා එක එක වර්ග තියෙනවා. හරි මම ප්‍රොසෙසරයක් හයි කරන විදිය පොඩ්ඩක් පෙන්නන්නම්. එහෙනම් බලන්න මේක. මේවාට පේන්නේ ලොක් එකක්. මේක මේ ආකාරයට දාගන්න ඕනේ අපි. මේ ආකාරයට තමයි පිට් වෙන්නේ. මේ ලොක් එක වැටුනේ නැති වුණොත් හරියට පිට් වෙන්නේ නැහැ. මැෂින් එක ඔන්න වෙන්නේ නැහැ. හරි මගේ එක පිට්ලා දෙන්නේ. මේක මැෂින් එකේ ප්‍රධාන අංගයක්. මේක නැතුව මැෂින් එක ඔන් වෙන්නෙත් නෑ. මේක පෙන්වන්න ඕනි නිසා තමයි මම මේක ඔයාලට හයි කරලා පෙන්වුවේ. මම ඔයාලට RAM එක හයි කරන විදියත් පෙන්වන්නම්. ඔයාලට පේනවා ඇති අතුරුට කෑල්ලක් වගේ නෙරලා තියෙනවා. ඒ කෑල්ල අපි බලලා සෙට් කරගන්න ඕනේ බෝඩ් එකට. කෑල්ලවත් ඇයි ඒක බලාගෙන කරන්න අපරාධ සල්ලි. හරියට තද කරගන්න. ඊට පස්සේ දෙපැත්තේ ක්ලිප් දෙකක් තියෙනවා. ඒ දෙකත් අද කරගන්න ඕනේ. ඔයාලට මේ වීඩියෝ එක අපැහැදිලිතාවයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න පහල. VG එකක් මං හයි කරලා පෙන්නන්න කියලා තමයි හිතාගෙන හිටියේ. ඒකට හරියන එක බෝඩ් එකක් වත් නැහැ මං ගාව. ඒකින් තමයි මං ඔයාලට සවුන්ඩ් කාඩ් එකක් හයි කරලා පෙන්නන්න. මියුසික් වගේ කරනවා නම් ඔයා රියල් සවුන්ඩ් ගන්න ඕන නම් සවුන්ඩ් කාඩ් එකක් වගේ ගහ ගන්න ඕනි. ගානට තව් වලට තියලා අතුරට තද කර ගන්න ඕනි. මේ ආකාරයට. මේ ආකාරයට තමයි මේක සම්බන්ධ වෙන්නේ. මේ VGA සවුන්ඩ් ගහද්දී ඔයාලට CD එකක් දෙයි. ඒකට අදාළ විදිහට VGA එක කරන CD එකක් දෙනවා. සවුන්ඩ් වලට CD එක දෙනවා. ඒක අපි මැෂින් එකට තියලා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. එතකොට තමයි ඒක හරියට සපෝට් කරන්නේ. මේ දෙන්නේ මගේ මැෂින් එකේ පොස්සරේ වාඩ පේනවා ඇති. ඒකේ උඩ මොනවාද අලු පාටට වගේ තියෙනවා. ආයෙ තමයි සිලිකන් එක. මග ළඟ තිබ්බ සිලිකන් එක ඉවරයි. නැත්නම් මම ඔයාලට පෙන්නනවා සිලිකන් ක්‍රීම් එක. සිලිකන් එක අපි දාන්නේ කූලින් ෆෑන් එකයි පොස්සරේ මැද සෙට් වෙන තැනට. මොකද ඒකෙන් තමයි කූලින් ෆෑන් එකේ කූල් එක පොස්සරේට දෙන්නේ.
පොස්සේ සෙට්න තව්වාට පේනවාඇති මේවා හදන්නේ රත්තරං වලින් රත්තරං උඩුවෙන් නැති නිසා තමයි අපි මේ තව් රත්තරං වලින් හදන්නේ ඔයාලා වැඩි මේ පොස්සේ ගලවන්න කරන්න යන්න එපා මොකද එහෙම කරොත් එහෙම වැඩි කාලයක් අපිට මේ මැෂින් එක පාවිච්චි කරන්න බැරි වෙනවා අලුතෙන් බෝඩ් එකක් ගේන්න වෙනවා එහෙම වුණත් ඔයාලට වසර පසුත වෙන්න වෙනවා ඒක නිසා ඒක පොඩ්ඩක් බලලම් පාවිච්චි කරන්න මේක ඊට පස්සේ ලොක් කරගන්නවා මම මේකට රෑම් එකක් හයි කරනවා බලන්න ඔයාලටම ඉස්සල්ලා කිව්වේ පොස්සරේ කූල් කරන ෆෑන් එකක් තියෙනවා කියලා ඒ ෆෑන් එක තමයි මේ මේකට තමයි කූලින් ෆෑන් එක කියලා කියන්නේ මම ඒක හයි කර ගන්නවා ඔයා බලන්න මේ ආඩ පේන තව් වලට තියලා මේක මල් ස්ක්‍රූප් වෙන එකෙන් අපි තද කර ගන්න ඕනේ මේ වගේ හැම පෑන් එකම මේ විදියට එන්නෙත් නෑ එක එක වර්ග පෑන් තියෙනවා ක්ලිප් වගේ ගහන්න පුළුවන් ඒවත් තියෙනවා මේක පොස්තරයට පිටෙන් හයි කරගන්න ඕනි හරි මගේ එක ෆිට් වෙලා තියෙනවා මේ පෑන් එකේ පවර් එක අපි හයි කරගන්න ඕනි ඒකත් මේ බෝඩ් එකේම තමයි තියෙන්නේ ඒකම හයි කරනවා බලන්න ඔයාලා මේ පේනවා ඇති සුදු පාට ජැක් එකක් තියෙනවා මගේ එක හයි කරගන්න වාගේ පවර් සප්ලයිට් එක වාඩ පේනවා ඇති දිගත් පළලත් වැඩිම තියෙන ජැක් එක ඒක මම මේ සුදු පාට පොන්ඩ් එකට හයි කරගන්නවා වාඩ පේනවා ඇති ඒක මේ ආකාරයට තමයි හයි කරගන්නේ පවර් සප්ලයිට් එක වාඩ පේනවා ඉතින් මේ වගේ කේබල් එකක් තියෙනවා ඒක මම මේ සුදු පාට පෝඩ් එකට හයි කරගන්නවා මේ හාඩ් එකට මේ SATA කේබල් එක හයි කරනවා මේවට තමයි SATA කේබල් කියන්නේ ඒ පැත්ත මේක වගේ තියෙන්නේ හාඩ් එකේ මේ පොයින්ට් එකට තමයි හයි කරගන්නේ පවර් සප්ලයිට් එක වාඩ පේනවා ඉතින් මේ වගේ කේබල් එකක් තියෙනවා ඒක මේ ආකාරයට මේ හාඩ් එකේ මේ පොයින්ට් එකට අපි හයි කරගන්නවා ඒකත් හරි අපි මේක සයිඩ් එකකින් තියාගන්නවා මේ තමයි පවර් කේබල් එක මම මේක මගේ පවර් සප්ලයිට් එකට හයි කරගන්නවා අන්න මේ පොයින්ට් එකට තමයි මේක මම මේ හයි කරගන්නේ මේ තමයි VGA කේබලේ මොනිටරේට සම්බන්ධ වෙන එකම කේබලේ තමයි මේක ඔයාලට පේනවා ඇති මගේ මැෂින් එකේ මේ පැත්තේ සයිඩ් එකේ VGA පොයින්ට් එකක් තියෙනවා මම ඒකට මේ කේබල් එක හයි කරගන්නවා
අනික් කරවල වාගේ ඩෙස්ක්ටොප් එකට අයි කරගන්න. ඒ වගේ මවුස් කීබෝඩ් උත් අපි අයි කරගමු. මේ පැත්තේ තියෙන USB පොයින්ට් එකට මම මේක ජැක් කරගන්නවා. වා දැන් ඔයාගේ පවර් වලට කරන්ට් එක දෙන්න ඕනි. මම දැන් මගේ මුළු මැෂින් එකටම කරන්ට් එක දෙනවා. මගේ පවර් සප්ලයි එකේ ස්විච් එකක් තියෙනවා. මම ඒක දා ගන්නවා. ආයක දාලා තියෙනවා. මේ තමයි මම හදාගත්ත සර්කිට් එක. ඔයාලට පේනවා ඇති. වාඩ පේනවා ඇති බෝඩ් එකේ කහපාට ෆියුස් එකක් තියෙනවා එයා පැත්තේ සයිඩ් එකේ. ඔයා බලා ගන්න. මම ඒකට පොඩි ටච් එකක් දෙනවා. මැෂින් එක ඔන් කරගන්න මම මෙතනින්. ඔයාලට පේනවා ඇති. මැෂින් එක ඔන් වෙන ගමන් තමයි තියෙන්නේ. व्याकार वाला मेषीन कोर पुलवा मेवा बड़ गेन मेवागे हदा गण पुलवा प्रश्न का कमेंट मंग वाल उदर मेवागे हदा गंड अरे वीडियो को मम्मी तीन नवत्न वीडियो को हाँ कमेंट दागने अंदेम लाइक दागने अंदे वीडियो को अलागे पीसी लैपटापी आलू उगर लेकर सर मेसिन दागन मैं वाल डर ऐना अलू वीडियो गेमेंट हम अव्यम सब्सक्राइब बटन क्लीक करें बुद्ध सारना वाट जाएगा।